වස්සාන ධර්ම දේශනා කෙනෙක් කුසල කර්ම පුණ්‍ය කර්ම වැඩියෙන් කළා තියෙනවා අකුසල කර්ම පාප කර්ම කළා තියෙන අඩුවෙන් මෙන්න මේ වගේ වෙලාවල් වලදී දැන් එයා උපදින්නේ නරක කාලෙක රෝග වසංගත ඇති දුර්භික්ෂ ඇති කාලෙක යුද බිය ඇති කාලෙක එතකොට වැඩියෙන් කරපු කුසල කර්ම ටික නෙවෙයි ඉස්සෙල්ල විපාක දෙන්නේ අඩුවෙන් කරපු අකුසල කර්ම ටික අන්න කර්මය කාලයෙන් වෙනස් වුණු හැටි गति उपतिनुत कर्मे विनस्यन बलन्द समाहर इन्नव सुनकयो बल्लो इपदिलतियनो बल्लेक्विला तिरिसनेक्विला एक अपाया तिरिसन्न पाया एहुनाट समाहर सुनकयो पिन्नुतुनी समाहर बल्लो सेप विंदिनुवा मिनिसुन्त वड़ा समाहर गिवल्वल बल्लते अन्न वाहने यत्तियन बल्लते विनो वाइद्य वरीकिन दर्वे कुट वत्ने विनो वाइद्य वरी बल्लते इन्न बल्लते क्याम विनम देन्ने मिलाधिक देवल बल हुदट नावनो सुवंद गलवनो कोंडे मविल पीरनो मी वगे अर बल्लाव रेक बला गन्नट कोच्चर प्रयत्नयक् तियेनवद बलन्न मेवेनि तत्त्वयक् अपट पहेदिलिव दकिन्न पुलुवन एहनम बल्लट ए बल्लेक् वेन्न पवुकलाट मनुष्येकुट वडा सेप विदिन्न पिन् कल्ला तियेनवद අන්බරණ කර්මයේ වෙනස දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කළේ දකුණු කොරියාවේ සේවයේ නියුතු HY ඉරුෂාන් සංජය මහත්මයා එතුමන්ගේ ප්‍රධාන අරමුණු වන්නේ ගාල්ල ගෝණපීනුවල පදිංචි ඒ මහතාගේ ආදරණීය දෙමාපියන් වන HY විජේසේන පියාණන්ට සහ D මල්ලිකා අයරංගනී මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝාෂි ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි එමෙන්ම සෙසු අරමුණු අතර සඳහන් වන්නේ ගාල්ල බද්දීගම පදිංචි ඉරුෂාන් සංජය මහත්මයාගේ ආදරණීය සහෝදරිය වන HY මහිමි ලක්මාලි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඉතාලියේ පදිංචි ආදරණීය සහෝදරිය වන HY ශකිලා කල්පනී මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමයි අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක් मुखदं धम्मस्सवन कालो अयं बतंता धम्मस्सवन कालो अयं बतंता धम्मस्सवन कालो अयं बतंता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स गरुत्र महा संगरत्ने नवसराय श्रद्धावंत पिन्वतुनी ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි
පින්වත් දායකත්වයකින් කටයුතු කරන්නේ දකුණු කොරියාවේ සේවයේ නියුතු H.Y. ඉරෝෂාන් සංජේ මහතායි. එතුමාගේ ප්‍රධාන අරමුණු අතරේ සඳහන් කරලා තියෙනවා ගාල්ල ගෝණපිනුවල පදිංචි ඒ මහතාගේ ආදරණීය දෙමාපියන් වන H.Y. විජේසේන පියාණන්ට සහ දි මල්ලිකා අයිරාංගනී මෑණියන්ට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. ඉතින් මේ අම්මටයි තාත්තටයි නිදුක් බව නිරෝගී බව ලැබේවා දීර්ඝායුෂ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ගාල්ල බද්දීගම පදිංචි ඒ මහතාගේ ආදරණීය සහෝදරිය වන H.Y. මහිමි ලක්මාලි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටද නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තවත් අරමුණු කීපයක්ම සඳහන් කරලා තියෙනවා. පින්වතුනි අපි ඒවා ධර්මදේශනාව අවසානයේදී සිහිපත් කරලා ආශිර්වාද කිරීම පුණ්‍යානුමෝදනා කිරීම කරමු. එතෙක් බුදු පණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. පින්වතුනි බණපදයක් අහන් නැතුව දහම් දැනුම ධර්මඥානය වර්ධනය කරගන්න බෑ. ඇසූ ධර්මය නැවත තහපිත කරගන්න ස්ථාවරව පවත්වාගෙන යන්න ලබාගත් අවබෝධය වර්ධනය කරගන්න නැවත නැවත බණ අහන්න ඕන. අපි ප්‍රත්‍යඥ අය පින්නතුනි අපේ ජීවිතවලට අෂ්ටලෝක ධර්මීය බලපාන ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් මේ අටලෝ දහම අපේ ජීවිතයට බලපාන නිසාම පින්වතුනි අපේ සිත හැම වෙලාවෙම ඒකාකාරී ස්වභාවයෙන් පවතින්නේ නැහැ. වර එක සිත කනසල්ලටපත් වෙනවා, වර එක උද්දාමයටපත් වෙනවා. ඒ නිසා සිත තුළ විවිධ වෙනස්කම් ඇති වෙනවා පින්වතුනි. සමහර වෙලාවට කලකිරීම, අසහනකාරී ස්වභාවයන්, නොසන්සුන්කම් අපේ හිත තුළ ඇති වෙනවා. අන්න එවන් අවස්ථාවකදී හිතට සහනීය සංසිඳීම ඇති කරගන්න බණපදයක් අහන්න ඕන පින්වතුනි. මේක තමයි ස්වභාවය. ඒ වගේම අපට කර්මය පුනර්භවයේ පටිච්ච සමුප්පාදය පෙර භවයේ මතු භවයේ ගැන යම් යම් සැක සහගත තැන් තිබුණා. අන්න ඒවා निराකරණය කරගන්න අපට ඕන වෙන්නේ බණපදයක්. කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවනම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත් මිදෙලා සම්‍යක් දෘෂ්ටියට පැමිණෙන්න ධර්ම ශ්‍රවණයයි අවශ්‍ය වෙන්නේ. මා මුලිනුත් මතක් කළා අපි ප්‍රත්‍යඥ අය අපේ ජීවිතවල කොතෙක දුර්වල අඩුපාඩුකම් තියෙනව පෙන්වතුනි. මේ දුර්වල අඩුපාඩුකම් මගහරවාගෙන අපට මෙලොව වශයෙන් ජීවිතය සාර්ථක කරගන්න පරලොව ආයති භවය තුල සුගතිගාමි ප්‍රතිසන්දියක් ලබන්න අපට ඕන වෙන්නේ බණපදයක්. පෙන්වතුනි මේ සියල්ලටම වඩා අනවරාක සංසාරයේ සැරිසරන අපට ඒ සසර දුකින් අත මිදී උතුම් නිර්වාණය පසක් කර ගැනීම සඳහාද උවමනාවන්නේ ධර්ම ශ්‍රවණයයි. පින්වතුනි මේ ලෝකේ කාටවත් බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑ. අඩුම ගානේ භාවනා කමටහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කිරීම අවශ්‍යයි. ඒ නිසා ධර්ම ශ්‍රවණය ඒ තරම්ම ආනිසංස ගෙන දෙන මහා පුණ්‍ය කර්මයක්. පින්වතුනි අද දේශනාවෙන් මා විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා කර්මය අපේ ජීවිතයට කොහොමද බලපාන්නේ කියලා. කර්මයේ අනුකමක්ද කර්මය විස්තර වෙනවා
චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මය වන්නේ. හොඳ චේතනාවක් ආවොත් ඒක කුසල කර්මයක්. නරක චේතනාවක් හිතට ආවොත් ඒක අකුසල කර්මයක්. හොඳ නරක වශයෙන් මේ සිතට එන චේතනාව මුල් කරගෙන සිදු කරනු ලබන ක්‍රියාව තමයි සැබෑ කර්මපතයක් බවට පත් වෙන්නේ. මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා. දූෂිත මනසින් අපිරිසිදු මනසින් බාසතිවා යමක් කියනවනම් කරෝතිවා යමක් කරනවනම් අන්න ඒක තමයි කර්මය. කර්මපතය වෙන්නේ. මෙහිම අයහපත් කර්මයක් කළොත් පින්වතුනි තතෝනම් දුක්ඛ මන් වේති. ඒකට දුක් ප්‍රතිවිපාක අපට ලබන්න වෙනවා. ඒ දුක තමන් පසුපස එනවා. චක්කං වහතෝ පදං ගැළබෙඳි ගුණා පසුපස ගුණාගේ පා අණුව ඇදෙන කරත්තරෝදේ වගේ. මනසාචේ පසන්නේන ප්‍රසන්න මනෝභාවයකින් බාසතිවා කරෝතිවා යමක් කිව්වොත් කළොත් ඒකට අත්වන්නේ යහපත් ප්‍රතිවිපාක. ඒ යහපත් ප්‍රතිවිපාක තමන් පසුපස එනවා. ඒ සැප ප්‍රතිවිපාක තතෝනම් සුඛමන් වේති. ඒවා තමන් පසුපස එනවා සැප ප්‍රතිවිපාක. කොහොමද? ඡායාව අනපායිනි තමන් අත් නොහැර එන හිවනැල්ල වගේ. එහෙනම් පින්නොතුනි අකුසල කර්මයක් කළොත් ඒවට දුක් ප්‍රතිවිපාක එනවා. කුසල කර්මයක් කළොත් ඒවට සැප ප්‍රතිවිපාක එනවා. එහෙනම් අකුසල හා කුසල කර්ම දෙකටම අයහපත් හා යහපත් දුක් හා සැප ප්‍රතිවිපාක ගෙන දෙනවා. මේක තමයි ඇත්ත තත්ත්වය. පින්නතුනේ කර්මය කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. පිළිගත්තත් නොපිළිගත්තත් යථාර්ථය එක. පින්නතුනේ කර්මය ජීවිතයට ප්‍රබල සාධකයක්. එහෙත් සියල්ල කර්මයෙන් සිදුවන බව හෝ සියල්ල පෙර කර්මයෙන් සිදුවන බව බුදුදහම පිළිගන්නේ නෑ. පෙර කර්මයේද එක් සාධකයක්. ඒ නිසා පෙර කර්මිනුත් වෙන දේවල් තියෙනවා. ඒ වගේම කර්මයත් එක සාධකයක් වෙන්න පුළුවන්. සියල්ල කර්මයෙන් සිදුවේ යන අදහස බුදුදහම පිළිගන්න සූදානම් නැහැ. කර්මෙන් හෝ පෙර කර්මෙන් සියල්ල සිදුවන බව බුදුදහම පිළිගන්නේ නැහැ. කර්මය ප්‍රබල සාධකයක් බවත් පෙර කර්මය බලපාන බවත් බුදුදහම පිළිගන්නවා. නමුත් සියල්ලටම හේතුව පෙර කර්මය හෝ කර්මය නෙවෙයි. පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් කළ බව. එතකොට පෙර පින් කළ බව සසරට බලපානවා, මේ ජීවිතයට බලපානවා. එතකොට පෙර කළ කර්මය දැන් අපේ උපත සිද්ධවන්නේ උපතින් පසු ප්‍රතිසන්දිය සිද්ධවන්නේත් කර්මය අනුවයි. දැන් බලන්න පින්වතුනි මරණාසන්න මොහොත. දැන් කෙනෙක්ගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් ජරම්පි පත්වා මරණං ජරාවට පත්තිලා හෝ. ජරාවට පත්තිලා හරි මැරෙනවා. එහෙම නැත්තම් ළමා කාලේ, තරුණ කාලේ, වැඩිහිටි කාලේ මරණයට පත් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී යෙදෙන ස්වභාවය අනුව කෙනෙක්ගේ මරණය සිද්ධ වෙනවා. කොහොම මරණය සිද්ධ වුණත් ඒ වෙලාවට ගෙනාපු කර්ම ශක්තිය අවසන් වීම නිසා තමයි ඒ මරණය සිදුවන්නේ. ඒත් සමහරු හිතනවා එයාට මම කිව්වා ඔය ගමන යන්න එපා කියලා. එයා ගෙදරින් ගියේ නැත්තම් ඔය අනතුර සිද්ධ වෙන්නේ නැහැ. ඔය මරණය සිද්ධ වෙන්නේ නැහැ. මෙහිම අපි ප්‍රකාශ නිකුත් කරනෝනේ. එක එක
නමුත් පින්නතුනි මම උදාහරණයක් කියන්නම් ඕනතරම් උදාහරණ තියෙනවා කෙනෙක්ගේ මරණය සිද්ධ වෙන්න වෙලාව ආවනම් ඔහු ගෙදර හිටියත් බස් රථයක හිටියත් එහෙම නැත්නම් උඩුගුවනේ හිටියත් මහමුදේ හිටියත් පාරක තොටක ගමන් කර කර හිටියත් මරණය වෙනවා මොකද කර්ම ශක්තිය අවසන් නම් දැන් බලන්න එක මහත්මෙක් එතුමාට අවුරුදු 62ක් විතර වයස ඔහුට දැනගත හැකි කිසි ලෙඩක් තිබුණේ නැහැ නමුත් ලෙඩ ඇතුලේ තියෙන්න පුළුවන් ශරීරය අභ්‍යන්තරේ නමුත් ඔහු දිනපතා යෝගී ව්‍යායාම කරන කෙනෙක් හැමදාම උදේට මේ ව්‍යායාම කිරීම කරනවා විනාඩි 45ක කාලයක් ඔහු ව්‍යායාම කළා තමයි දවසේ කටයුතු ආරම්භ කරන්නේ ඔය මම කියන දවසේ මෙයා උදේ පැදුර එළලා මෙහි ව්‍යායාම කරමින් හිටියා වෙනදාට වඩා කාලයක් ඔහු ව්‍යායාම කරපු කරලයි කියලා හිතපු ඇයි තාත්තා අද මෙච්චර ව්‍යායාම කරන්නේ වෙනද විනාඩි 45න් එළියට එනවා අද කාමරෙන් එළියට ආවෙ නැත්තේ ඇයි කියලා බලන්න දුව තාත්තේ ගාගෙන කාමරයට ගියා බලනකොට අර පැදුරේ බොහොම රිලැක්ස් පිට කකුල් දෙකයි අත් දෙකයි දෙපැත්තට දාලා යෝගී ව්‍යායාම වල එක ව්‍යායාමයක් කළාම ඉන් අනතුරුව පොඩ්ඩක් ශරීරය සැහැල්ලු කරනවා මනස සැහැල්ලු කරනවා එහෙම කියලා හිතලා දුව කතා කළා මොකද තාත්තේ අද මෙච්චර වෙලා ව්‍යායාම කරන්නේ තාත්තා කතා නැහැ හිතුව තාත්තා නිින්ද ගිහිල්ලත් නැහැ කියලා මරණයක සේයාවක්වත් පේන්නේ නැහැ හොඳට සුවසේ නිදි වගේ තමයි පෙනුනේ කතා කළා නැගිටින්නේ නැහැ ඇඟටත් අත තියලා කතා කළා නැගිටින්නේ නැහැ කෑ ගැහුවා අම්මට කතා කළා අම්මත් ආවා දුලවිල්ල බලනකොට මැරිලා දැන් අපි කියනවා ඔය මරණය සිද්ධ වෙන්නේ නැහැ ගෙදර හිටියනම් ඔය ගමන ගිය නිසා තමයි ඔය මරණය සිද්ධ වුනේ එහෙම කියලා දැන් බලන්න මේ ගෙදර ඉඳලා නෙමෙයිද මරණය සිද්ධ වෙලා තියෙන්නේ වයෝවෘද්ධ කෙනෙක් නෙවෙයි එහෙනම් අපි දන්නවා කර්ම ශක්තිය අවසන් නම් ස්ත්‍රියද පුරුෂයෙක්ද ගිහියෙක්ද පැවිද්දෙක්ද උගත් කෙනෙක්ද නූගත් කෙනෙක්ද පොහොසත් කෙනෙක්ද දුප්පත් කෙනෙක්ද කියලා වෙනසක් නැහැ මරණයට වෙලාව ආවොත් ලොකුද පොඩිද බලවත්ද දුබලද මේව කිසි වෙනසක් නැහැ මරණයටපත් වෙනවා මේක තමයි යථාර්ථය පින්නතුනේ දැන් බලන්න මරණාසන්න මොහොතේ අපට එන චුතිසිත කියලා අවසාන සිත අවසාන සිතට එනවා කර්මය කියලා සිතුවිල්ලක් නැත්තම් කර්ම නිමිත්තක් එනවා කර්මය කර්ම නිමිත්ත කියලා අපි ගන්නේ කර්මය කියලා බලන්න කර්මය කියලා අපි ගත්තාම එතන මරණාසන්න මොහොතේ අපට සිහි වෙනවා මරණයට කලින් අපි ජීවිතේ හුරු පුරුදු කළ කුසල හෝ අකුසල කර්මයක් කුසල කර්මයක් වෙන්නත් පුළුවන් අකුසල කර්මයක් වෙන්නත් පුළුවන් නිතර නිතර පුරුදු පුහුණු කළපු කර්මයක් තමයි අපට මරණාසන්න මොහොතේ මතකයට එන්නේ ඒක තමයි කර්මය හෝ කර්ම නිමිත්ත කුසල කර්මයක් හිතට ආවොත් ප්‍රතිසන්දිය සුගතිගාමි අකුසල කර්මයක් හිතට ආවොත් ප්‍රතිසන්දිය දුගතිගාමි ඔක තේරුම් ගන්න ඕන පිටතුනේ එහෙනම් චුතිසිතට කර්මයාව කියන්නේ කර්මය අවසන් වුණාම මැරුණා නැවත උපත සිද්ධවන්නත් කර්මයමයි බලපාන්නේ එහෙනම් බලන්න පින්නතුනේ මරණයටත් බලපෑවේ කර්මය ප්‍රතිසන්දියටත් බලපෑවේ කර්මය
දැන් හොඳ ප්‍රතිසන්දියක් ලබන්න තමන් කළ කර්ම ශක්තිය තමයි හේතුනේ. දැන් බලන්න මනුස්සත්වයේ ලබන්න තමන් කළපු කුසල කර්ම පුණ්‍ය කර්ම හේතුණා. ශන සම්පත්තියක් ලබන්න තමන් කළ කුසල කර්ම පුණ්‍ය කර්ම හේතුණා. හොඳට භවභෝග ධන ධාන්‍ය මිල මුදල් ලබන්න පෙර කරන ලද කර්ම ශක්තිය හේතුණා. එහෙනම් පෙර කළ කර්මයක් ප්‍රබල සාධකයක්. බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ සියල්ලම පෙර කර්මයෙන් සිද්ධ වෙනවා කියන එකයි. මොකද එහෙමනොත් අපි මෙලොවදී ගන්න උත්සාහයෙන් ප්‍රතිඵලයක් නැති වෙනෝනේ. එනිසා මෙලොවදී ගනු ලබන උත්සාහයේ ප්‍රතිඵලය නිසා තමයි අපට ජීවිතය දිනන්න පුළුවන් වෙන්නේ. සියල්ල පෙර කර්මයෙන්ම තීරණය වෙනවා නම් එතනදී සෝවාන් වෙන්නත් පෙර කර්මයෙන්, සක්විතාගාමි වෙන්නත් පෙර කර්මයෙන්, අනාගාමි වෙන්නත් පෙර කර්මයෙන්, රහත් වෙන්නත් පෙර කර්මයෙන්, බුදු වෙන්නත් පෙර කර්මයෙන්. එහෙම බෑ. අපි ගන්න උත්සාහය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය මේවට බරක් තියෙනවා. මේවට වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඒවා මත තමයි සියල්ල තීරණය වෙන්නේ. ඒ ගන්න උත්සාහය, ගන්න ප්‍රයත්නය, ගන්න අදිෂ්ඨානය ඒවට ජීවිතේ වැටි කොටසක් අයිති වෙනවා. ඒ නිසා උත්සාහයෙන් අපි ධනය හම්බ කරනකොට කියන්නේ උට්ටාන විරියාදිගත බාහා බලපරිචිතා. එතකොට උත්සාහයේ බාහු බලය. දැන් එතන කර්මයෙන් සියල්ල තීරණය වෙනව නම් පෙර කර්මයෙන් උත්සාහ කරන්න ඕන නෑනේ. එතකොට උත්සාහයට, ධෛර්යයට, වීරියට තැනක් ඉන්නේ නෑනේ. එනිසා උත්සාහයට, වීරියට, ධෛර්යයට තැනක් බුදුදහමේ දෙනවා. බුදුදහම අර සියල්ලම පෙර කර්මයට දාලා කතා කරන්නේ නැහැ. සියල්ලම කර්මයෙන් සිද්ධ වෙනවා කියලා කියන්නේත් නැහැ. එහෙත් ඔබ තීරණය ගන්න මේක වෙන් වශයෙන් මේක සීරුවෙන් හොඳින් තේරුම් ගන්න. පින්වතුනි, මරණයට බලපෑවෙත් කර්මය, ප්‍රතිසන්දියට බලපෑවෙත් කර්මය. දැන් බලන්න මේක හොඳට පේනවනේ. ලාභීන් අතර අග්‍රස්ථානයට පත්ුනේ කවුද? සීවලී මහරහතන් වහන්සේ. දැන් සීවලී මහරහතන් වහන්සේ ගහක් ගලක් උඩ හිටියත්, මහමුහුදේ හිටියත්, එහෙම නැත්නම් පර්වතයක ඇතුළක හිටියත්, කොතන හිටියත් උන්වහන්සේට දානි වරදින්නේ නැහැ. දැන් මේකට හේතුව කාටද වෙන කියන්න පුළුවන්? කර්මය නොවේ නම් වෙන කුමක්ද? පෙර දන් දීපු එකේ ප්‍රතිඵලය, සිත පහදාගෙන දන් දුන්නු එකේ ප්‍රතිඵලය, පරිත්‍යාගශීලී චේතනාවෙන් දන් දුන්නු එකේ ප්‍රතිඵලය, අලෝභ අද්වේෂ අමෝහ මුල් කරගෙන දන් දීපු එකේ ප්‍රතිඵලය. බලන්න පින්නතුන. නමුත් බලන්න ලෝසක මහරහතන් වහන්සේ, උන්වහන්සේත් රහත් වෙලා. එතකොට දෙදෙනාම රහතන් වහන්සේලා. නමුත් ලෝසක මහරහතන් වහන්සේ පිණ්ඩපාත යනවා, කවදාවත් පිණ්ඩපාත ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ හැමදාම පන්සලට එන හිස් පාත්‍රෙන්. නමුත් රහත් වෙලා. අන්න බලන්න පින්නතුනි, පෙර කළ දාන පාරමිතාව නැත්තම් දන් දීපු එකේ ප්‍රතිඵලය හා දන් නොදුන්නු එකේ ප්‍රතිඵලය රහත් උනත් බලපානවා. ඒ නිසා දැන් අපි අතරේ තියෙන විවිධතා, විෂමතා තියෙනවා. මේ උස් පහත් බවට, මේ සැප අඩු සැප වැඩි බවට, මේ දුප්පත් පොහොසත්කමට පැහැදිලි සාධකයක් තමයි කර්මය කියන එක. එහෙම නැතුව හැබැයි මෙතනදී දුප්පත් වෙලා 100%ක්ම දුප්පත් තත්වය තියෙන්නේ කර්මයෙන් කියලා හිතර ගන්න එපා. කර්මයත් ඒකට සාධක වෙලා පාදක වෙලා තියෙනවා. ඒකයි මෙතෙන්දි තේරුම් ගන්න ඕන. මේ කර්මය තමන් කළොත් දැන් තියෙනෝනේ ගරුක කර්ම කියලා කොටසක්. ඒ ගරුක කර්මවලට අයිති වෙනවා කුසල කර්මත් තියෙනවා ගරුක කර්ම, කුසල කර්මත් තියෙනවා ගරුක කර්ම. දැන් අකුසල කර්ම ගත්තොත් එහෙම ගරුක කර්ම හැටියට ගැනෙන ආනන්තරීය පාප කර්ම. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝබේදී බුදුහාමුදුරුන්ගේ ශරීරයේ ලේසලවීම. දැන් මේවා ආනන්තරීය පාප කර්ම. මෙලොව විපාක දෙනව, මෙලොව විපාක දෙන්න බැරි වුණොත්
අනිවාර්යෙන් ලබන භවෙ විපාක දෙනවා. එතකොට ගරුක කර්ම හැටියට ගැනීම කුසල කර්මක් තියෙනවා. දැන් බලන්න පින්නොතුනි අට මහ කුසල්. කටිනංච පරික්කාරං වාස දානංච උත්තමං බුද්ධ ප්‍රමුඛ සංගස්ස දානං ධම්මස්ස ලේඛනං කෙත්ත දානංච සංගස්ස පටිමා කරණම්පිච කරණං වච්ච කුටියා අට පුඤ්ඤානි පුච්චරේ. මේ අට මහ කුසල්. කටින චීවර පූජාව, අටපිරිකර පූජාව, ආවාස තනවා පූජා කිරීම විහාරස්ථානවලට, සංඝගත දක්ෂිණාමය පින්කම, ධර්මීය ලේඛනගත කරවා තැබීම, දහම් පොත්පත් කරවීම, කටිනංච පරික්කාරං වාස දානංච උත්තමං බුද්ධ ප්‍රමුඛ සංගස්ස දානං ධම්මසලේ කෙත්ත දානංච සංගස්ස කෙත්වතු පූජා කිරීම ඊට කඩන් විහාරස්ථාන සඳහා කෙත්ත දානංච සංගස්ස පටිමා කරණම් පිච පෙතිපිලිම චෛත්‍ය බෝධි ප්‍රාකාර ඉදිකරවා පූජා කිරීම පටිමා කරණම් පිච කරණං වච්ච කුටියා වැසිකිලි කැසිකිලි තනවා පූජා කිරීම මෙවැනි පින්කම් ගරුක කර්ම හැටියට ඉගෙනෙන්නේ. එතකොට ඒවායේ ප්‍රතිවිපාක ඡායාව අනපායිනී හේවනැල්ල වගේ තමන් පසුපස ඇවිල්ලා මේ භවෙත් විපාක දීලා බැරිනොත් ඊළඟ භවෙ විපාක දෙනවා. මේවා මකන්න බෑ. මේ ගරුක කර්ම කිසිම කර්මයකින් යට කරන්න බෑ. ඒ නිසා කර්මය අපට බලපානෝ කුසල පැත්තෙනුත් බලපානෝ අකුසල පැත්තෙනුත් බලපානෝ. ඒ නිසා අපි ජීවිතයේ මේ ආනන්තරිය පාප කර්ම වැනි බරපතල අකුසල ගරුක කර්ම වලින් වෙන් වෙලා කුසල ගරුක කර්ම කරලා තිබුණොත් අපේ ජීවිතයට ඉමහත් භාග්යක් උදා වෙනවා. එතකොට ඒ කර්මයක් අපිට මරණාසන්න මොහොතේ අනිවාර්යයෙන් මතක් වෙනවනේ. ඒ නිසානේ ඒ කාලේ මිනිස්සු පින් පොතක් ලියලා තිබ්බේ. පින්කම් කළාම දිනවකවානු සහිතව කළ පින්කම විස්තර සහිතව ලියලා තිබ්බා. මරණාසන්න මොහොතට ආවට පස්සේ මිනිස්සු අවදීන් සිහියෙන් යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤයෙන් කටයුතු කිරීම නිසාම මරණාසන්න මොහොත දැනෙන්න පටන් ගත්තා. ඒ නිසා තමන්ගේ දරුවන්ට මුණුපුරු මිනිබිරියොන්ට කතා කළා ළඟට. දෙන්න තියෙන පවරන්න තියෙන දේවල් පැවරුවා. ඒගොල්ලෝ මනසින් දරුවා අත්හැරියා. මුණුපුරු මිනිපිරියෝ අත්හැරියා. කිව්වා පුතේ පින් පොත කියවපන්. පින් පොත කියවුවා. ඒ කල පින්කම් සියල්ල මතක් කරගන්න පටන් ගත්තා. ඒ නිසා ඒ පින්කමක් මතක් කරගෙනම මරණයටපත් වුණා. ඒ පින්කම් මතක් කරගෙන මරණයටපත් වීම නිසාම පින්වතුනි සුගතිගාමි ප්‍රතිසන්දියක් ලබන්න පුළුවන් වුණා. එක්කෝ මනුෂ්‍ය ලෝකෙ ඉපදුණා. එහෙම නැත්නම් දේව ලෝක හයෙන් එක. චාතුරු මහරජකේ තාවතින්සේ යාමේ තුසිතය නිම්මාණ්ඩති පරිනිම්මිත වසවර්ති. මේ දිව්‍ය ලෝකයක උපදින්න භාග්‍ය ලැබුණා. ධ්‍යාන ලබාගෙන මිය ගියාය බ්‍රහ්ම ලෝකයක උපදින්න භාග්‍ය ලැබුණා. එහෙනම් සතර අපායට නොවැටි තමන්ගේ ජීවිතේ සුගතිගාමි කරගන්න පුළුවන් ඒකට අවශ්‍ය කරන කුසල කර්ම ටික කළා තිබුණා නම් එහෙනම් අපිත් උත්සාහ කරන්න ඕන අන්නේ කුසල කර්ම කරන්න පින්නතුනි. කුසල කර්ම නොකර ඒ தත්ත්වයට පත් වෙන්න බෑ. එහෙනම් කර්මයේ ප්‍රබලත්වය ඔබට පේනවා. ඔබට තේරෙනවා ඔබට වැටහෙනවා. කර්මය කරලා බේරෙන්න හිතන්න එපා. මොකද පුජ්‍යලයකින් බේරෙන්න පුළුවන් දෙයකින් බේරෙන්න පුළුවන් නඩුවකින් බේරෙන්න පුළුවන් හතුරෙක් පහර දෙනකොට බේරෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි කර්මය තමන් පසුපස එන එක බේරෙන්න බෑ. දැන් බලන්න මුගලන් මහරහතන් වහන්සේ රහතුන් අතර තාම ඉහළ රහතන් වහන්සේ නම. උන්වහන්සේ 이르දිමතුන් අතර අග්‍රස්ථානයට පත් හාමුදුරුවෝ. ඉතින් සුවිශේෂී හැකියාවක්. නමුත් උන්වහන්සේට හොරුන් රංචුවක් පහර දෙන්නවා. 이르දීන් වෙනත් තැනකට වැඩම කරලා බේරුණා. එතෙන්ටත් ආයිත් බේරුණා. මොකද 이르දිමතුන් අතර අග්‍රස්ථානය. තුන්වෙනි වතාවටත් මේ හොරු පහර දෙන්න ආවා. උන්වහන්සේ බලනවා
පළවෙනි දෙවෙනි වතාවන් වලදී මම බේරුණා. ඇයි මේ මගේ පසුපස මෙයා එන්නේ? බලනකොට අතීතයේ සිහි කළා. මම බරපතල කර්මයක් කරලා තිනෝ ඒක විපාකයක් දෙන්න ඕන. අවසන් භවය. මේ භවයේ විපාක නොදුන්නොත් ඒ සියල්ල අහෝසි වෙනවා. අවසන් භවයේ දක්වාම විපාක දෙනවා. ඒ නිසා විපාක දෙන්න කර්මයක් තිබුණා විපාක දෙන්න ඉඩ ඇරියා. හොරු ටික එකතු වෙලා මුගලන් හාමුදුරන්ට පහර දුන්නා. පහර දෙනකොට මුගලන් මහරහතන් වහන්සේගේ කර්මය ගෙවුණට රහතන් වහන්සේ කෙනෙකුට පහර දී මේ බරපතල අකුසල කර්මය අර හොර කල්ලියට ලැබෙනවා. ඒගොල්ලොන්ට අනිවාර්යෙන්ම එහි ප්‍රතිවිපාකයේ විඳින්න සිද්ධ වෙනවා. එක්කෙනෙක්ගේ කර්මය ගෙවෙනකොට තවත් කෙනෙකුගේ කර්මය රැස් වෙනවා පින්නතුනේ. බලන්න මේ කර්ම සංකල්පයේ තියෙන අපූර්වත්වය. එක්කෙනෙක්ගේ කර්මය ගෙවෙනකොට තවත් කෙනෙක්ගේ කර්ම රැස් වෙනවා. චක්කුපාල කියන හාමුදුරුවෝ බලන්න පින්නතුනේ එක භවයක වේද මහත්තෙක්. ඇස්වලට වේදකම් කරන කෙනෙක්. එක කාන්තාවක් බෙහෙච්චන්නාව. ඇස් පෙනීම දුර්වලතාවය නිසා බෙහෙත් දුන්න ඇස් දෙක දැන් සනීපය. නමුත් මේ කාන්තාව හැමදාම එනෝ මේ සනීප නෑ කියා මොකද කිව් ගාන ගෙවා ගන්න අමාරු. මේ කාන්තාව බොරු කිව්වේ. හැමදාම ඇහුවොත් කියන්නේ තාම සනීප නෑ තාම පේන්නේ නෑ කියලා. මේ වෛද්‍යවරිය මොකද කරේ? කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා කල්පනා කළා මේ හැමදාම මේ කාන්තාව මට බොරු කියනවා මාව රවට්ටන්න. මං හොඳ වැඩක් කරන්නම් කියලා ඇස් දෙකම අන්ධ වෙලා යන්න බෙහෙතක් දුන්නා. ඇස් දෙකම අන්ධ වුණා. චක්කුපාල හාමුදුරුව මේ භවයේ පැවිද්ද ලැබලා බොහෝම උද්‍යෝගීමත් හාමුදුරු කෙනෙක්. භාවනා කරන්න පටන් ගත්ත රෑ නිදි නොබලා ඇස් දෙකට වෙහෙසයි නිදි නිදාගන්නේ නැතුවම නිදි වරමින් භාවනා කරන්න පටන් ගත්තා. මේ ඇස් දෙකේ වෙහෙස තිබුණත් පියවරින් පියවර සසරට බැඳ තබන දස සංයෝජන එකින් එක නැති කරගෙන ගියා. නැති කරගෙන යද්දී සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මගඵල ලබා ගත්තා. හැබැයි රහත් භාවයට පත් වෙනකොටම අර තියෙන වෙහෙසකාරී බවත් එක්ක ඇස් දෙක අන්ධ වුණා. කාගෙද? චක්කුපාල හාමුදුරුවන්ගේ. එහෙනම් ඒ තත්ත්වයට පත් වුණේ අර පෙර කරපු කර්මය නිසා. ඒ නිසා පින්නතුනි අපට බලපාන කර්මය ප්‍රබල සාධකයක්. එහෙත් මා කිව්ව සියල්ල කර්මයෙන් සිදු නොවන බව. දැන් පින්නතුන් නියාම ධර්ම පහක් තියෙනවා. මේ නියාම ධර්ම පහ අතරේ තියෙනවා උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම කියලා නියාම ධර්ම පහ. එතකොට උතු නියාම කියලා කියන්නේ ඍතු විපර්යාස. බීජ නියාම බීජ වලින් පැලහට ගන්නා ක්‍රමවේදය. කම්ම නියාම කර්මයෙන් සිද්ධ වෙන දේවල් තියෙනවා. එහෙනම් මෙතන දීපින් නොතුනේ කර්මයට හිමි කරලා දීලා තියෙන්නේ පහෙන් එකක වැදගත්කමක් විතරයි. ඒකයි මා කිව්වේ සියල්ල කර්මයෙන් නෝ සියල්ල පෙර කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා කර්මය ප්‍රබල සාධකයක්. නමුත් සියල්ල කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් නියාම ධර්ම අතර එක නියාම ධර්මයක් පමණයි කර්මය. ඊළඟට බලන්න පින්නතුනේ කර්මය වෙනස් කරන්න පුළුවන්ද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. කර්මය වෙනස් කරන්න පුළුවන්. හැබැයි බරපතල කර්ම, ගරුක කර්ම මා කලින් කිව් වෙනස් කරන්න බෑ. මොනම කර්මයකින්වත් ඒව යටපත් කරන්න බෑ. එහෙනම් කර්මය අපි දන්නවා වෙනස් සුළු සුළු කර්ම වෙනස් කළ හැකි සාධක තියෙනවා. ඒවට කියනවා සම්පත්තා විපත් කියලා. කාල ගති උපදි ප්‍රයෝග කියලා සම්පත්තා විපත් හතරක් තියෙනවා. කාල ගති උපදි ප්‍රයෝග. කර්මය කොච්චර ප්‍රබල සාධකයක් වුණත් කර්මයද අපට වෙනස් කළ හැකි.
සුළු සුළු කර්ම විනාශ කරන්න පුළුවන්. කාලයෙන් කර්මය වෙනස් වෙනවා. දැන් හිතන්න කෙනෙක් කුසල කර්මත් කළා තියෙනවා අකුසල කර්මත් කළා තියෙනවා සසර. අකුසල කර්ම වැඩියෙන් කරලා කුසල කර්ම කෙනෙක් අඩුවෙන් කළා තියෙනවා. හැබැයි පින්නතුනි ඔහු උපදින්නේ හොඳ කාලෙක. හොඳ කාලයක් කියන්නේ දුර්භික්ෂ රෝග වසංගත නැති ලෙඩ දුක් කරදර නැති කාලෙක. මෙහිම කාලෙක ඉපදුනහම පින්වතුනි බලන්න මෙහිම කාලෙක ඉපදුනහම අර රෝග වසංගත දුර්භික්ෂ නැති කාලෙක ඉපදුනහම දැන් වැඩියෙන් කළ තියෙන අකුසල කර්ම පාප කර්ම ඒ වුණාට පාප කර්ම අකුසල කර්ම ටික විපාක නොදී ඉස්සෙල්ල විපාක දෙන්නේ කුසල කර්ම පුණ්‍ය කර්ම ටිකයි. ඒ කාලේ හොඳයි. ඒක අනිත් පැත්තත් එහෙමයි. කෙනෙක් කුසල කර්ම පුණ්‍ය කර්ම වැඩියෙන් කළා තියෙනවා. අකුසල කර්ම පාප කර්ම කළා තියෙන අඩුවෙන්. මෙන්න මේ වගේ වෙලාවල් වලදී දැන් එයා උපදින්නේ නරක කාලෙක. රෝග වසංගත ඇති දුර්භික්ෂ ඇති කාලෙක. යුදබිය ඇති කාලෙක. එතකොට වැඩියෙන් කරපු කුසල කර්ම ටික නෙවෙයි ඉස්සෙල්ල විපාක දෙන්නේ අඩුවෙන් කරපු අකුසල කර්ම ටික. අන්න කර්මය කාලයෙන් වෙනස් වුණු හැටි. ගති උපතිනුත් කර්මය වෙනස් වෙනවා. දැන් බලන්න සමහර ඉන්නව සුනකයෝ බල්ලෝ ඉපදිලා තියෙනවා බල්ලෙක් වෙලා තිරිසනෙක් වෙලා ඒක අපායක් තිරිසන්න අපාය. ඒ වුණාට සමහර සුනකයෝ පින්නතුනේ සමහර බල්ලෝ සැප විඳිනවා මිනිසුන්ට වඩා. සමහර ගෙවල් වල බල්ලට යන්න වාහනයක් තියෙනවා. බල්ලට වෙනම වෛද්‍යවරයෙක් ඉන්නවා. දරුවෙකුටවත් නැහැ වෙනම වෛද්‍යවරයෙක්. බල්ලට ඉන්නවා. බල්ලට කෑම වෙනම දෙන්නේ මිලාතික දේවල්. බල්ල හොඳට නාවනෝ සුවඳ ගල්වනෝ කොණ්ඩේ මවිල් පීරනෝ. මේ වගේ අර බල්ලාව රැක බලා ගන්නට කොච්චර ප්‍රයත්නයක් තියෙනවද බලන්න. මෙවැනි තත්ත්වයක් අපට පැහැදිලිව දකින්න පුළුවන්. එහෙනම් බල්ලට ඒ බල්ලෙක් වෙන්න පව් කළාට මිනිස්සෙකුට වඩා සැප විඳින්න පින් කළා තියෙනවා. අන්න බලන්න කර්මයේ වෙනස. ඇයි බල්ලගේ ගතිය හොඳයි. ගතිය කියන්නේ උපත උපත ශක්තිමත්. එහෙනම් වෙනස් වෙනස් සමහර බල්ලෝ ඉන්නවා එදා වේල කන්න නැහැ කුණුකොඩ බල්ල අවුස් අවුස් යනවා. ඊළඟට පින්නතුනේ තියෙන උපදි කියලා ලක්ෂණයක්. උපදි කියන්නේ රූප ස්වභාව පෞරුෂය. කෙනෙක්ගේ කර්මයට බලපාන එකක්. දැන් සමහරු සමහර වැරදි කරනවා. වැරදි කළත් බැනුම් අහන්නේ නැහැ. සමහරු වැරදි කරන්නේත් නැහැ. ඒ වුණාට දැක්කහම එක එක්කෙනාට කේන්ති යනවා. හේතු මොකක්ද? උපදී සම්පත්තිය ඇතිකම හා නැතිකම. ප්‍රයෝග උපක්‍රමශීලී භාවයෙනුත් කර්මය වෙනස් කරගන්න පුළුවන්. කර්මය විපාක දෙන්න කියලා පින්නතුනේ අපි කර්මය ළඟට යන්න ඕනේ නැනේ. කර්මය පුළුවන් නම් විපාක දෙන්න කියලා වාහන යන පාරක අපි මැදින් ගියාම හරිද? වාහන වලට අයින් කරගෙන යන්න කියලා නෑ. අපි ඒ වාහනේ හැපෙනවා. වේලිච්ච පොල් තියෙන පොල් ගහක් යට වෙලා වාඩි වෙලා ඉන්නවා කර්මයක් තියෙන නම් විපාක දෙන්න කියලා. අන්න ඒව තමයි මිත්‍යා අදහස් කියලා කියන්නේ පින්නතුනේ. අපි කර්මය ළඟට යන්න ඕන නෑ. කර්මය අපේ ළඟට එනකන් අපි ඉන්න ඕන. ඒ නිසා කර්මය වෙනස් කරගන්න පුළුවන් අපිට උපක්‍රමශීලීව. උපක්‍රමශීලීව අපි උත්සාහ කළොත් අපේ කර්මය වෙනස් කරගන්න අන්න එතන තමයි ජයග්‍රහණය. හැබැයි හොඳට තේරුම් ගන්න මේ කර්මය
බරපතල දේවල් නම් එහෙම වෙනස් කරන්න බැරි බව. සුළු සුළු කර්ම වෙනස් කරන්න පුළුවන් කියන එක. මෙන්න මේක තේරුම් ගන්න ඕන පින්නතුනේ. එහෙම තේරුම් ගත්තොත් තමයි කර්මය ගැන නිසි අවබෝධයක් ලැබෙන්නේ. දැන් විපාක දීමේ කාලය යනුව කර්මයේ කොටස් හතරකට බෙදෙන ඕනේ. දිට්ඨ ධම්ම උපපජ්ජ අපරාපරිය අහෝසි කර්ම කියලා. දිට්ඨ ධම්ම කියන්නේ මෙලෝ වශයෙන් විපාක දෙන ඒවා කරන කර්ම. පින්නෝ පව්. උපපජ්ජ කියන්නේ පරලෝකියට පස්සේ විපාක දෙන ඒවා. අපරාපරිය කියන්නේ ශාසනේ කවදා හරි විපාක දෙන කර්ම. අහෝසි කර්ම කියලා කියන්නේ විපාකයක් නොදී අහෝසි කරන කර්ම. මෙන්න මේ తත්වය තමයි අපි වටහා ගන්න ඕන පින්නතුනේ. එහෙනම් කර්ම සංකල්පය සංකීර්ණයි. එහෙත් ඒ තේරුම් ගන්න ඕන මොකටද තේරුම් ගන්නේ? අපි කුසල කර්මවල යෙදෙන්නත් අකුසල කර්මවලින් වෙන් වෙන්න. මෙන්න මේ කුසල කර්මවල යෙදෙනවා නම් අකුසල කර්මවලින් වෙන් වෙනවා නම් අපේ ජීවිතයට එය පුදුම ආශිර්වාදයක් වෙනවනේ පින්වතුනේ. ඔබ නිවසේ ඉන්නකොට හිතන්න මම කාටවත් කරදර කරන්න කෙනෙක් වෙන්නේ නැහැ. මටත් ප්‍රාණයක් තියෙනවා, ඒ නිසා මං සතුන් මරන්නේ නැහැ. ඒ නැති කරන්නේ ප්‍රාණය එතකොට. මගේ දේපලවලට මං ආසයි අයිති, අනුන්ගේ දේවල් දේපලවලට මේ මිනිස්සු ආසයි. මේ මිනිස්සු ආදරේ. මමත් හොයාගෙන තියෙන්නේ අමාරුවෙන් මහන්සිලා, මේ මිනිස්සුත් හොයාගෙන තියෙන්නේ අමාරුවෙන් මහන්සිලා. ඒ නිසා මං කිසිසේත්ම අනුන්ගේ දෙයක් හොරකම් කරන්නේ නැහැ. යන්න බලන්න අයහපත් කර්මෙන් වෙන් වෙච්ච හැටි. වැරදි කාම සේවනය. පංචකාම සම්පත් නිවැරදිව ලබන්න බුදුදහමේ තහනමක් නැහැ. පංචකාම සම්පත් ලබන්න පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. නමුත් එයින් සෑහීමටපත් නොවන සමහර අය පර ස්ත්‍රී සේවනයට පර පුරුෂ සේවනයට නැඹුරු වෙනවා. බලන්න පින්නොතුනි මේවයි සීමාවක් තියෙනවද? සීමාවක් නැහැ. ඒ වෙනුවෙන් සල්ලි මිලමුදල් වියදම් කරනවා. ඒ සල්ලි මිලමුදල් ඒ වෙනුවෙන් වියදම් කිරීමේ ප්‍රතිඵලය නිසා තමන්ගේ ධන දානිතා ඉක්මනින් විය කියනවා. අන්න බලන්න සිද්ධ වුණු දේ. අපි හිතන්න ඕන එක තමන් වැරදි ක්‍රියාවන්ට නැඹුරු වීමේ ප්‍රතිඵලය නිසා තමන්ගේ භවභෝග ධන දාන්න විනාශ වෙන හැටි. මේක තේරුම් නොගත්තොත් කිසිසේත් අපට හොඳ කෙනෙක් වෙන්න බෑ. ඒ නිසා නරක කර්ම, පාප කර්ම, අයහපත් කර්ම, අකුසල කර්ම, වැරදි කර්ම නොකර හොඳ කර්ම, යහපත් කර්ම, කුසල කර්ම, පුණ්‍ය කර්ම වලට අවධානය යොමු කළ අපි වැඩ කළොත් එතකොට අපේ ජීවිතයට අනිසි බලපෑමක් එන්නේ නැහැ. එහෙම වුණොත් තමයි ජීවිතේ සාර්ථක. මේ தත්ත්වය අපි තේරුම් ගන්න ඕන පින්නතුනේ. එහෙම තේරුම් අරගෙන කටයුතු කළොත් ඊටාම වටිනා ජීවිතයක් තමන්ටත් අනුන්ටත් වටිනා ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. නැත්තම් වෙන්නේ අයහපත් පාපී ක්‍රියා සිද්ධ කරන්න නැඹුරු වුණොත් එයින් වෙන්නේ මහා විපතක්. ඒකයි මං කිව්වේ පස්කම් සැප ලබන්න තහනම් නැහැ. ලබන්න පුළුවන්. හැබැයි සීමාව දැනගෙන. ඒ වගේම වැරදි කාම සේවනයේට නැඹුරු වුණොත් ඒකේ සීමාවක් දකින්න නැහැ. එච්චර කල් ගොඩනගාගත්ත පවිතුරු කුටුම්බය, පවිතුරු පවුල් ජීවිතය මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. ඒ නිසා ඔබ හිතන්න ඕන ඔබේ ජීවිතය තුළ මම වැරදි කාම සේවනයට නැඹුරු වෙන්නේ නැහැ කියන එක. ඒක බරපතල පාප කර්මයක්. තමන්ගේ පවුල් ජීවිතයත් කඩාකප්පල් වෙලා අනුන්ගේ පවුල් ජීවිතත් කඩාකප්පල් කරනවා. එහෙම කරන්නේ නැතුව ඔබට පුළුවන් නම් නිවැරදි කාම ආස්වාදයක් ලබන්න. ඒක බුදුදහමට එකඟයිනේ. ඒකනේ නිති පන්සිල් රකින්න කියලා කියන්නේ. දැන් එතන කියන්නේ නෑනේ කාමී හැසිරෙන්න එපා කියලා. එතන කියන්නේ කාමීසු මිච්ඡාචාර වේරමණේ. වැරදි කාම සේවනයේ නිරත වෙන්න එපා කියලා කියන්නේ. එතකොට වැරදි කාම සේවනයේ නිරත නොවි නිවැරදි කාම ආස්වාදයක් ලබනවා නම් එය
ගැටලුවක් නෙවෙයි. මෙන්න මේ ටික ඔබ හොඳින් තේරුම් ගත්තොත් ඔබට ඉතාම හොඳ ජීවිතයක් ලැබලා සුඛිත මුදිත ජීවිතයක් ලැබලා කාටවත් ණයක් බරක් නොවන ජීවිතයක් ලැබලා පසු නොතැවෙන ජීවිතයක් ගත කරලා අවසානයේ දෙනෙත් පියා ගන්න පුළුවන්. එතකොට මෙලොවත් සාර්ථකයි එළඹෙන පරලොවත් සාර්ථකයි. මේ සාර්ථක නම් අපට ඉක්මන් භවයකදී නිර්වාණය පසක් කර ගැනීම අපාරු අපහසු කාර්යයක් නෙවෙයි. ඒ නිසා මේ කර්ම සංකල්පය හොඳින් තේරුම් අරගෙන වැරදි පාපී අකුසල කර්ම වලින් වෙන් වෙලා යහපත් කුසල කර්ම සිද්ධ කරලා මෙලොවත් සාර්ථක කරගෙන පරලොවත් සාර්ථක කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට අපි අදිෂ්ඨාන කරගනිමු පින්නතුනි. පින්නතුනි මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි දායකත්වයෙන් කටයුතු කළේ දකුණු කොරියාවේ සේවයේ නියුතු H.Y. ඉරෝෂන් සංජය මහතායි. එතුමා බලාපොරොත්තු වෙනවා ගාල්ල ගෝණ පිනුවල පදිංචි ඒ මහතාගේ ආදරණීය දෙමාපියන් වන H.Y. විජේසේන පියාණන්ට සහ ඩී මල්ලිකා අයිරාංගනී මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. එතුමා බලාපොරොත්තු වන ආකාරයටම දළදා හාමුදුරුන්ගේ පිහිටෙන් ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් මේ කළ ධර්ම දානමය පින්කමේ ආශිර්වාදයෙන් ඒ දෙමාපියන්ට නිදුක් නිරෝගී භව දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම එතුමා ප්‍රාර්ථනා කරනවා ගාල්ල බත්තේකම පදිංචි ඒ මහතාගේ ආදරණීය සහෝදරිය වන H.Y. මහිමි ලක්මාලි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටද නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඉතාලියේ පදිංචි මහතාගේ ආදරණීය සහෝදරිය වන H.Y. ශකිල කල්පනී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී භව දීර්ඝායුෂ ලැබේවා. නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. දේශකයාණන් වහන්සේටත් ලක්වාසී සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ඇති ජීවිත ගත කරන්නට භාග්‍ය ලැබේවා. අවසානයේ සසර දුකින් අත් මිදී මේ උතුම් ගෞතම පුත්‍ර රාජ්‍යයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ දකුණු කොරියාවේ සේවයේ නියුතු H.Y. ඉරෝෂන් සංජය මහත්මයාගේ පින්බර දායකත්වයෙන් යුතුව සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. එතුමන්ගේ සත් ප්‍රාර්ථනාවන් වන්නේ ගාල්ල ගෝණපීනුවල පදිංචි ඒ මහතාගේ ආදරණීය දෙමාපියන් වන H.Y. විජේසේන දෑබර පියාණන්ට සහ D. මල්ලිකා අයිරාංගනී ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් ගාල්ල බද්දේකම පදිංචි ඒ මහතාගේ ආදරණීය සහෝදරිය වන H.Y. මහිමි ලක්මාලි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඉතාලියේ පදිංචි ආදරණීය සහෝදරිය වන H.Y. ශකිලා කල්පනී මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පවුලේ සියලුම දෙනාට වහවහාම සුඛ පරිපදාවෙන්
प्रार्थनीय बोधिये किन चतुरारे सत्य धर्म्य अवबोधिये पिनिसम मेम धर्मदानमे कुसलय हेतु वासना वेवा धम्मसु ओब सैमटत् सम्मा संबुद्ध सरणाय विदेशगतव सिटिन ओबटत् ओबे जन्मदिने वेनुवेन ओबेन वेनवु नैहित मितुरन वेनुवेन पुण्य अनुमोदना किरीमटत् सुजीवत्व सिटिन ओबे दिमापियन्ट आशीर्वाद किरीमटत् वस्सान धर्मदेशना यूट्यूब नालिकाव ओस्से दायकत्व धर्मदेशना प्रचारय किरीम संदहा दैन्म कथा करन्न 0718557513 दूरकथन अंकयट 0718557513 दूरकथन अंकयट धम्मसु ओब सैमट तिरुवन सरणाय 0718557513 0718557513 वस्सान धर्मदेशना दिनपता नवतम धर्मदेशना श्रवणे किरीमट वस्सान धर्मदेशना अपगे यूट्यूब नालिकाव देन्म सब्सक्राइब करन्न बेल आइकन क्लिक करन्न वस्सान धर्मदेशना।